ආයුබෝවන් සුබ උදෑසනක්. සැමට කලින් සත්‍ය හරිටුබ කියන සියත උදැස්සන පුවත්තිකාශයයි වේ. මම ලක්ෂිකා ප්‍රනතු ප්‍රතිවෙන් සිරස්තල. හිටපු ජනපති එක්වීම නිසා විශාල විරෝධතාවයක් මතු ඇති බව අගමැති කියයි. වත්මන් පාලකීන් හොරු පිරිසුදු කිරීමට මැෂිමක් නිර්මාණය කර ඇති බව අනුර කියයි. බන්දුලගෙන් විපක්ෂ නායකට චෝදනා. ප්‍රථමයෙන් දේශීය පුවත්. රටේ කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් නතර කිරීමට වත්මන් රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහනුවරට පැමිණ ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. එන අනතුරු අග්‍රාමාත්‍යවරයා පැමිණියේ මල්ලතු මහා විහාරය වෙතයි. එහිදී මල්ලතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය ත්‍රිපුට අවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදක උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්තා. මල්ලතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දෙමුල් කුමරේ විමලදම් අනුනාහිමියන් බැහැදුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේ සමගද සුහද පිළිසඳරක නිරත වුණා. ඉන් අනතුරුව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් බැහැදුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබාගෙන තිබෙනවා. විපක්ෂයේ බලය වැඩි, දැන් විපක්ෂයට බලය දුන්නම දැන් ගිය පාරුණිත් ඒකනේ. ජනාධිපතිවරයා එක පැත්තක හිටියා, අගමැති එක පැත්තක හිටියා, වැඩක් කිරුණා. මේ රටට වැඩ කෙරෙන්න ඕන නම් පාර්ලිමේන්තුව ශක්තිමත් පාර්ලිමේන්තුවක් අපිට දෙන්න ඕන. ලොකු විරෝධතාවයක් තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගිවිසුමක් ගැහුවේ අපේ අය වේලාසනී මැතිවරණයට ඉස්සෙල්ලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකයි ගැහුවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එවන එක්කෙනා තමයි අපි පිළිගන්නේ. හිටපු මහමැතිතුමා වගේ කෙනෙක් කිව්වනම් ඒත් අපි පිළිගන්නවා. ඉතින් කිව්වේ නෑනේ, එව්වේ සිරිසි වෙනවා. ඉතින් එතකොට අපිට ආව පිළිගන්න ඕන. උස්පත අනුනායක ආමතුරු සඳහන් කර ජීවන වීදම ටිකක් වැඩි කියලා. සමහරු ලුණු අංගගෙන ඉන්නවා ගබඩාවල. ඉතින් අපි දැන් ඒ ගැන සෙල බලලා මම ඉන්දියාවට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඉන්දියාවට ප්‍රමාණ දෙකකින් ලොකු අස්වැන්නක් ලැබෙනවා. දැන් ඇවිල්ලා තියෙන පොඩි අස්වැන්නෙන් එයාලා ඒ රට තුල මේව කරනවා, පිටට දෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා එයා ඉන්දියාවත් එක්ක කතා කරලා විශේෂ ආධාරයක් වශයෙන් මේක එවන්න කියලා කියනවා. රජනය අතර යම් කිසි වෙළඳ ඒකාධිකාරී මාෆියාවක් කරගෙන රජයට විරුද්ධව යම් කිසි වට පිළිවෙල මේ හැම වෙල පිළිවෙලකුත් මේක ඇතුළේ තියෙනවා. 100ට දෙපිච් එක 150කින් වැඩි කරනවා කියන්නේ රුපියල් පොඩි ගාණක්ද? ඉතින් මේකේ තියෙන කුමන්ත්‍රණයක් තියෙනවා හරියටම. ඉතින් මං හිතන්නේ ජනතාව රැවටෙන්නේ නැහැ. නුත් අපි මේකට විසඳුමක් දෙනවා. ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දැක්වූ ජිනීවා යෝජනාවෙන් රටට කිසිදු අගතියක් සිදුවී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. 30ක යෝජනාව නිසා අද වෙනකම් මේ රටට වෙච්ච කිසිම අගතියක් නැහැ. අපේ රටට යහපතක් වෙලා තියෙනවා මිසක් ඒකෙන් කිසිම අයහපතක් වෙලා නැහැ. එහෙම අයහපතක් වෙලා තියෙනවා නම් 31කින් සම්පූර්ණයෙන් අයින් වෙන්න. මොකද මේ වගන්ති දෙකකින් විතරක් අයින් වෙන්නේ. ඇමරිකානු එක්සත් ජනපදය මේ මැතිවරණයකට දවස් ගණනාවක් තියද්දි මේ විදිහේ වීසා නොදීමේ ප්‍රකාශයක් නිකුත් කිරීම තුළ ඉතාම බරපතල සැකයක් ඇති වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණයක් තහවුරු කරලා දෙන්න රට තුල ජනතාවගේ ඇමරිකන් විරෝධී භාවයක් ඇති කරලා ඒ හරහා මැතිවරණයේදී වාසියක් අත්පත් කර දෙන්න ඇති කරන යම් කුමන්ත්‍රණයක්ද කියන කාරණය මෙතන ඇති වෙනවා. හැබැයි රටේ ජනතාව නොමග යවන්න මවලා පෙන්නනවා මේ ඇමරිකන් විරෝධයක් තිබෙනවා කියා. ඒක බොරු විරෝධයක්. ඒක ව්‍යාජ විරෝධයක්. ලෝකේ ගත්ත ණය ටික ගෙවා ගන්න බැරුව මේ ආණ්ඩුව හත් පොලේ ගාගෙන තියෙන මේ අවස්ථාව වෙනකොට දැන් බොරුවට මේ මැතිවරණයක් ලං වෙනකොට පෙන්වන්න හදනවා මේ රටේ සංවර්ධන කටයුතු වලට මේ පාර්ලිමේන්තුව විරුද්ධ වෙනවා කියලා. අමූලික බොරුවක්. අතුරු සම්මත ගිණුමක් අප්‍රේල් මාසෙ වෙනකන් එවකට හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිරමැතිතුමා පැහැදිලිව මේකට සල්ලි වෙන් කරලා තිබ්බේ, සම්පූර්ණ වෙන් කරලා තිබ්බේ. මොකද්ද වෙච්ච ප්‍රශ්නේ? වෙච්ච ප්‍රශ්නේ ඇවිල්ලා මේගොල්ලන් ආපු ගමන් මිනිසුන්ව චූන් කරන්න බදු අයින් කරා. ලංකාවේ කවුරුත් කිසිම දෙයක් ඉල්ලපු නැති බදුවක් අයින් කරා. මොකද චීනෙට ප්‍රශ්නයක් ආව, චීනෙන් එන්න පුළුවන් ණයක් ගන්න බැරි වුණා, මෙතුමන්ලට කිසිම දෙයක් කර කියා ගන්න දෙයක් නැති වුණා. දැන් බොරුවට මේක අපේ පිටින් දාලා මැතිවරණය කරන සල්ලි හොයා ගන්න තව ගිනුමක් දන්නේ. අපි දැනටත් කියනවා පුළුවන් නම් බජට් එකක් ගේන්න, අපි ඒකට සහයෝගය දෙන්නම්. බොරුවට මේක මැතිවරණයක් සම්බන්ධයෙන් කරන්නා වූ උප්පර වැට්ටිය සම්බන්ධයෙන් අපේ බලවත් කනගාටුවස අපේ රටේ නූපන් දරුවා පවත් තවත් ණය කරන්නට අපි ඉඩ දෙන්නේ නැහැ.
පසුගිය සමයේ දූෂණ වංචා සිදු කළ පුද්ගලයන් ඉන් නිදහස් කිරීමට වත්මන් ආණ්ඩුවට විශේෂ උපක්‍රමයක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මාතර ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. එයාලුත් මැෂින් එකක් හයි කරා. අලුත් වොෂින් මැෂින් එකක්. දැන් හයි කරලා තියෙන මොකක්ද? සාමාන්‍යයෙන් අපේ ගෙවල් වල තියෙන වොෂින් මැෂින් එකට කිලිටි ඇඳුම් දාපුවාම ඒක පිරිසිදු වෙලා බාගෙට වෙලිලා එළියට එනවා. ඇඳුම් පිරිසිදු කිරීමේ දැන් ගෝඨාභයගේ වොෂින් මැෂින් එක හොරු පිරිසිදු කිරීමේ හොරෙක් දානවා අතුලට එළියට එනවා ක්ලීන් වෙලා. මැෂින් එක කරලා තියෙන මේ සූත්‍රය ලස්සන තියෙනවා. හොරා එනවා අධිකරණයට වට දෙකක් කරකිනවා පිරිසිදු වෙලා එළියට එනවා මාධ්‍ය නාලිකාවක් සාකච්ඡාවක් දෙනවා. ඊට පස්සේ රාජ්‍ය උස්සවල ප්‍රධාන මුත්‍තික් වෙනවා. මේ මැෂින් එකට තමයි ගණාවේ කවුද? උදැංග වීරතුංග. රුසියාව හිටපු තානාපතිවරයා. 7.8% වංචාවක් වෙලා තියෙනවා. 12 මිලියන. අතර විශාල පාඩුවක් සිදු වුණා. මේක පිළිබඳව අවුරුදු පහක පරීක්ෂණයක් තිබ්බා. උදැංග වීරතුංග දැම්මට මැෂින් එක ඇතුලේ පොඩි ගැටයකට හිරු වුණා. හිටපු කුමාර රෙදිවල හිර වෙනව නේද? අන්නේ මේ හිර වෙලා තියෙන්නේ මේ දවස්වල. එහෙනම් රිමාන්ඩ් එකේ නැත්තම් ගලා මැෂින් එකට දාලා තානාපතිකම දෙන්න. ගෙනාපු ගුවන් යානා වලින් කෝටි ගාණක් හොරකම් කළා කියනවා කියලා අපි පාර්ලිමේන්තුවේ ඔප්පු කළාම පාර්ලිමේන්තුවේ එල්දරව් කරාම කෝප් කමිටු වාර්තා දැම්මම 2018 දී ඒ ගැන මී කියපු නැති එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව දැන් කෑගහන ඒ ගෙනාපු එක ගැන. හැබැයි ගෙනාපු එක ගැන අපි කලින් හෙල්දරව් කරාම වචනයක්වත් ඒ ගැන කතා කරේ නැහැ. ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. මොකද හොරු ආරක්ෂා කළා. නැවත ජනතාවගේ මනස විකෘති කරලා රවට්ටලා ජනතාවගේ ඡන්දෙ මංකොල්ල කාලා මේගොල්ලෝ එන්නේ හදන්නේ දේශපාලනේ තමන්ගේ බඩගෝස්තරයට මිසක රටේ ජනතාවට සේවය කරන්න නෙමෙයි කියන එක ජනතාවට හේතු ගැන්වීමේ තේරුම් කර දීමේ දේශපාලනේ තමයි අද ජාතික ජනබලවේගයේ ඔබ අපි ඉස්සරහා තියෙන වගකීම. පොදු ජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂය කියලා බෙදුනට මේගොල්ලෝ ඔක්කොම හොරකමේදි බෙදෙන්නේ නැහැ. මේගොල්ලෝ එකට එකතු වෙලා හොරු ආරක්ෂා කරනවා. ඒගොල්ලෝ හොරු ආරක්ෂා කරන විදිය දඬුවම් දෙනවා තියා අදේ අපේ හොරා අපට හොඳා කියලා විතර නෙමේ අනිත් පැත්තේ හොරත් අපට හොඳා කියලා පෙනී ඉන්නවා දැන් පාර්ලිමේන්තුවේ. පරිපූර්ණක ඇස්තමේන්තුවට අදාළව සංශෝධන ඉදිරිපත් කළේ පසුගිය රජයේ විසින් සේවා ලබාගත් කොන්ත්‍රාත්කරුවන් හට ණය පියවීම සඳහා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. ඉතින් ණය සීමාව වැඩි කිරීමට විරුද්ධවයි අපි තන්දි දෙන්නේ කියලා. මේ සහන දෙනවට විරුද්ධව නෙමෙයි, බිල් ගෙවනවට විරුද්ධව නෙමෙයි කියලා කියන්නේ ඒක ඉතාම බොළඳ. ලංකා ඉතිහාසයේ කවුරුවත් රාජ්‍ය මූල්‍ය ගැන අබමල් රේණුවක දැනීමක් තියෙන කෙනෙක් කියන කතාවක් නෙමෙයි. ඒ පිළිබඳ විපක්ෂ නායකවරේ අබමල් රේණුවකවත් අවබෝධයක් නැතුව හැසිරෙන ප්‍රථම අවස්ථාව තමයි මේ. පාර්ලිමේන්තුවේ වගකීම තමයි මේ ලැබෙන ආදායමයි වියදමයි අතර ගණදෙනු පිළිබඳ රටේ ජනතාවට වග කියන එක. ඒ වගකීම ඉෂ්ට කරන්න බැරි නම් විපක්ෂ නායකවරයාට අර කොන්ත්‍රාත්කරුවන්ට රජයට සේවා සපයපු අයට සියදිවි නසා ගන්න තමයි වෙන්නේ. විකල්පයකට තියෙන්නේ නැවත කතානායකතුමා පාර්ලිමේන්තුව අදිසිය කැඳවලා අපිට කිව්වොත් නැවත ඉදිරිපත් කරන්න පරිපූර්ණ ඇස්තමේන්තුව විපක්ෂයේ විසින් මේ මුදල් ගෙවන්න අනුමැතිය ලබා දෙනවා. ඒ සඳහා ණයගන්ට අවසරය ලබා දෙනවා පාර්ලිමේන්තුව කියලා අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. සිංහල අවුරුද්දට පෙර අපි ගෙවල ඉවර කරනවා කියන පොරොන්දුව සහතික වශයෙන් අපිට ලබා දෙන්න පුළුවන්. 2020 වසරේ මුල් කාර්තුව වෙනුවෙන් රුපියල් බිලියන 367ක අමතර මුදලක් ලබා ගැනීමේ අරමුණින් රජය අතුරු සම්මත ගිණුමට සංශෝධනයක් ලෙස ඉදිරිපත් කළ යෝජනාවට විපක්ෂයේ විරුද්ධ වීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ දේශපාලකණින් මෙලෙස අදහස් පළ කළා. අපි සුළුතර ආණ්ඩුවක් නිසා ඒක පරාජය කරන ඔවුන් යන්න සූදානම් වුණත් රටේ දැයේ දරුවන්ට රාජ්‍ය සේවකයන්ට විශ්‍රාමිකයන් වෙන ඔබට ඒ කාර්යභාරය කරන්න ඉඩ දුන්නේ නැත්තේ විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායම. එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේදී ඔප්පු කළා පෙන්නවා UNP ජනතා විරෝධී. UNP UNP විරෝධී කියලාත් පෙන්නවා. අපි පක්ෂපාත ભેදකින් තොරව ඒ රජෙන්ද මේ රජෙන්ද කියලා බලන්නේ නැතුව මුදල් ටික ගෙවන්න ඕන නිසා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරා. ඒ අතුරු සම්මත ගිණුම පරාජය කරන්න තීන්දුව කරේ කවුද? UNP විපක්ෂ නායක. UNP නැවත ෆේල්. ඡන්දේ එනකන් අවුරුදු 4ක් නිදියන් හිටපු ආණ්ඩුවක් එයාලා වෙනුවෙන් බෙල්ල දීපු රාජ්‍ය නිලධාරී ඉන්නවා අන්ත අසරණ කරා නීතියට පිටින් වැඩ කටයුතු කරලා. මේ රටේ ජනතාව ගැනත් හරි අවබෝධයක් නැති සජිත් ප්‍රේමදාස මැතිතුමාලගේ ක්‍රියාකලාපේ උඩ තමයි එවැනි තත්ත්වයක් ඇති වුනේ. මේ අතුරු සම්මත ගිණුම අපට සම්මත කරගන්නට බැරි වුණාට මේ රටේ දැවැන්ත කටයුත්තක් කරන්න තියෙන අවස්ථාවකදී ඒ පළ විපාක විඳින්න සිද්ධ වෙන්නේ එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ ඔය නැඩයටම තමයි. යහපාලන ආණ්ඩුව කරපු වැඩවල මුදල් ගෙවීමේ වගකීමට තමයි අපි පාර්ලිමේන්තුවේ මේ යෝජනාව ගෙනාවේ. අපි ඒගොල්ලන්ට මුදල් දෙන්න තමයි අපි කටයුතු කරේ. මේකට කැමති වුණේ නැහැ. ඉතින් අපි ඒක ඉවත් කරගත්තා.
මැතිවරණයෙන් පසු එළඹෙන මැයි මාස පවත්වන නව පාර්ලිමේන්තුව සමග සුහදතාවයෙන් කටයුතු කරන බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා. කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති උත්සවයකදී. මානව හිමිකම් සංවිධානයේ දසවන සංවත්සරික උත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේ පිහිටි පදනම් ආයතනයේ පැවැත්වන මෙම අවස්ථාව සඳහා කතානායක කරූ ජයසූරිය මහතා සහ මැති ඇමතිවරුන් ඇතුළු විදේශ ආරාධිත අමුත්තන් එක්ව සිටියා. තව දින කීපයකින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියට පස්සේ අලුත් පාර්ලිමේන්තුවක් අප්‍රේල් මාසයේ මැතිවරණයෙන් පස්සේ මැයි මාසයේදී පත් වෙනවා. ඊට පස්සේ මම විශ්වාස කරනවා නව පාර්ලිමේන්තුව සමග ඉතාමත් සුහදයෙන් සුහදත්වයෙන් වැඩ කරන්න. මොකද මේ ඔක්කොම නීති රීති සකස් කරන්නේ පාර්ලිමේන්තුවේ. ඒ වගේම පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කමිටු බොහෝ ගණනක් තියෙනවා. අද කවදාවත් නැති විදිහට මේ අධීක්ෂණ කමිටු රජයේ දෙපාර්තමේන්තුවට වඩා අද උනන්දු වෙමින් පවතින විශේෂයෙන්ම පාස්කු සිද්ධියේදී පාර්ලිමේන්තුවය තුළ විශාල වැඩ කොටසක් කළා. ඒක එක වார்த்தාවක් පෙරේද පාර්ලිමේන්තුව ඉදිරිපත් කළා. ඒ වගේම අපි ඔක්කොටම අවශ්‍ය වෙන්නේ නිදහස් ස්වාධීන මිනිස් අයිතිවාසිකම් ගරු කරන රටක. රට පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාවට බලය පැවරීම තවත් මාසයක කාලයක් සඳහා දීර්ඝ කර තිබෙනවා. රට පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාවට බලය පැවරීම තවත් මාසයක කාලයක් සඳහා දීර්ඝ කර තිබෙනවා. ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. හදිසි නීතිය ඉවත් කිරීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර පසුව සිකව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලබනවා. කොළඹ, ගම්පහ, කළුතර, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, මන්නාරම, මුලතිව්, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය හා පුත්තලම යන පරිපාලන දිස්ත්‍රික්ක සහ ඊට යාබද දේශීය වෙරළ තීර ඇතුළු නිශ්චය කොට දක්වා ඇති ප්‍රදේශවල ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා සමාජිකයින් යෙදවෙන බවයි අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ. අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුල් පිළිබඳ පසු විපරම් සිදු කරන බවට Human Rights Watch සිදු කරන චෝදනා ආරක්ෂක අමාත්‍යාංශයේ තරයේ ප්‍රතික්ෂේප කරනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා. Human Rights Watch සිය නව වාර්තාව නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශ විසින් බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ පවුල්වලට සහ ඔවුන්ට සහාය දක්වන ක්‍රියාකාරීන්ට එරෙහිව පසු විපරම් කිරීම හා තර්ජන පසුගිය වසරේ නොවැම්බර් මාස ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වූ දා සිට තීව්‍ර කර ඇති බවයි. කෙසේ වෙතත් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසා සිටින්නේ සාමාන්‍ය ආරක්ෂක ජාලය හැරුණු විට ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ කිසිදු නිශ්චිත පිරිසක් අධීක්ෂණය කිරීමේ කටයුතුවල නිරත නොවන බවයි. එසේම ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහා ආරක්ෂක අංශ සහ පොලිසිය දැඩි අවධානයෙන් පසුවන නමුත් ශ්‍රී ලංකාවේ නිශ්චිත පිරිසක් ඉලක්ක කරනු ගන්නා බවයි. ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසි ඉලක්ක කර ගනිමින් රජයේ අපකීර්තියට පත් කිරීම සඳහා මෙම චෝදනා රටේ ආරක්ෂක හමුදාවන්ට එරෙහිව එල්ල කළ හැකි බවයි ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. පාස්කු ඉරුදින සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාර වැනි මාරාන්තික සිදුවීම් වළක්වා ගැනීම සඳහා ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහා අනාගත ආරක්ෂක තර්ජනයට මූණ දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය අනුව හුදකලා ලෙස ක්‍රියාත්මක වූ හා අවුල් සහගතව පැවති සමස්ත බුද්ධිජාලය ශක්තිමත් කර ඇති බවද ආරක්ෂක ලේකම්වරයා විසින් සඳහන් කර තිබෙනවා. එසේම අතුරුදන් වූවන්ගේ පවුල් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශ විසින් වියැකන් වූ බව ප්‍රකාශ කළ අයගේ සත්‍යතාවය තහවුරු කරන ලෙස ආරක්ෂක ලේකම්වරයා නිව්යෝර්ක්හි අයිතිවාසිකම් සංවිධානය වන Human Rights Watch සංවිධානය විසින් ඉල්ලා තිබෙනවා. දැන් සියත පිටිය. සංචාරක බටහිර ඉන්දිය කොදේව කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඊයේ පැවති පළමු එක් දින තරගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක තියුණු ජයක් හිමි කරගත්තා. කොදේව ශ්‍රී ලංකා එක් දින තරගාවලියේ ප්‍රථම තරගයේ කාසිය වාසිය දිනා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දුන්නේ කොදේව කණ්ඩායමටයි. ඒ අනුව සිය ඉනිම ආරම්භ කළ කොදේව කණ්ඩායම නියමිත පන්දු අර 50 අවසානයේදී කඩුලු 7ක් දැවි ලකුණු 289ක් රැස් කළා. මෙහිදී ශයිහෝප් ලකුණු 115ක් ලබා ගැනීමට සමත් වුණා. And in the end with Rustan Chase getting a good 40 in 41 balls, they kept the momentum going. Nicholas Curran came in and didn't quite get going, and this
take advantage of that period and lost Pollard and Pooran pretty cheaply. පිළිතුරු ලකුණු 290ක ඉලක්කය හඹා යාමට පිටිටි පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දෙමින් අවිෂ්ක ප්‍රනාන්දු සහ දිමුත් කරුණාරත්න ලකුණු 101 මූ සමදතාවයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙන දුන්නා. මෙහිදී දිමුත් ලකුණු 52කින් සහ අවිෂ්ක ලකුණු 50කින් ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත් කළා. තිසර පෙරේරා ලකුණු 42ක් ලබා ගනිද්දී අවසන් පන්දුවාරයේ දෙක රැඳී සිටමින් අනෙක් පස කඩුළු බිඳ වැටෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී භාවතකට රැගෙන යාමට හසරංග සමත්වන්නේ නොදෙවි ලකුණු 42ක් රැස් කරමින් Look at now. Straight up. Out bowler's end. It's in the air. Just then. Simply magnificent. Slower one. Means to him. අවසන් පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම ජයග්‍රහී ලකුණ වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක ඉතත් තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකා get home. The place at this ground is a score of 250 plus in 14 such attempts. In Sri Lanka win by one wicket. On the back of this man, Mickey Arthur did see that. Running to Hasaranga to this three-match ODI series. Company. උදැසන පුවත් විකාශය අවසන්. තව තුනසම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංකයේ සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.